ජාති කුල ආගම් බේදකින් තොරව රනිල් වික්‍රමසිංහ මැත්තුමා නැවත මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වී යුතුයි. පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවට අපි කොහෙත්ම විරුද්ධ නෑ. මේ තීන්දුව ගන්න සිදු වෙලා තියෙන්නේ රට සහ රටේ ජනතාව වෙනුවෙන්. අපි ඒ කටයුත්ත උපරිම ඉටු කරන වගේම අපේ පක්ෂයේ නායකත්වයට ඒ නායකත්වෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනෝ. මේ පිළිබඳව ටිකක් තවදුරටත් අවධානය යොමු කරලා අපි එකට එකතු වෙමු. මේක රටේම ජනතාව තේරුම් ගන්න ඕන දේ තමයි, නාමල් මහත්තයෙක් ඉන්නේ කවුද, අපේ රනිල් මහත්තයෙක් ඉන්නේ කවුද, සජිබ් මහත්තයෙක් ඉන්නේ කවුද කියන එක පැහැදිලිව පේනවා. හොරු නොවන කණ්ඩායමක් තමයි පොහොට්ටුවෙන් ගැලවිලා සජිබ් මහත්තයා වටේ අද රොක්කලා ඉන්නේ. ඉතින් අපි යන්නේ මේ මැතිවරණයේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ජයග්‍රහණය කරවන්න. ඉතින් පැහැදිලිවම කටකතාවල කටකතා සහ නොයෙක් ප්‍රචාරයයි. හැබැයි පක්ෂයක් විදිහට අපේ ගනුදෙනුව තියෙන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂයක් නෙවෙයි, රටේ ජනතාව එක්ක. ඒ මේ නාමරාජ පක්ෂගේ පෞද්ගලික තීන්දුවක් නෙවෙයි. මම පක්ෂයේ ජාතික සංවිධායක. මට තිබිච්ච වගකීම තමයි සූට් එක මහන එක, අඳින්න හොඳ පුද්ගලයෙක් තෝරන එක පක්ෂ වගකීම. රටේ පක්ෂක ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පළවෙනි එක ඒ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුව කළ යුතුයි. තීන්දුව කරාට පස්සේ ඒ පක්ෂයේ නායකයා විසින් නම් කළ යුතුයි. අපේ පක්ෂයේ යම්කිසි බෙදීමක් ඇති වුණා නම් ඒ බෙදීම ඇති වෙන්නත් හේතුව තමයි මේ බස් ස්ටෑන්ඩ් වල හන්දි වලයි බෝක්කු ගානේ ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශ කිරීම. ඒ හින්දා ඒ තත්ත්වයට වැටෙන මං සූදානම් නැහැ. අපි ඔබතුමාලට පැහැදිලිවම 7 වෙනි දාට අපේ අපේක්ෂකයා කවුද කියලා දේශපාලන මණ්ඩලයේ තීන්දුවත් එක්ක ප්‍රකාශයට පත් වෙනවා. මේ අවස්ථාවේදී දේශපාලන වශයෙන් තරඟයක් තිබෙන බව පැහැදිලි කාරණයක්. හැබැයි හොඳ මැතිවරණ සටනකින් පස්සෙ ජයග්‍රහණය කිරීම හොඳ සම්භාවිතාවක් ජනාධිපතිතුමාට තියෙනවා. ඉතින් මහජන නියෝජිතන්ට අහුම්කන් දුන්නොත් හැබැයි මහජන නියෝජිතයින්ට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ තාමත් ගමන් නිවැරදි කරගන්න ප්‍රමාද වැඩි නැහැ. මේ තීන්දුව ගන්න කලින් අපි ගම් මට්ටමේ අපේ පාක්ෂිකයන්ගෙන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුළු පළාත්සභා මන්ත්‍රීවරුන්ගෙන් විමසීමක් කරා. ඉතින් බහුතරයේ මත වුණේ මේ අවස්ථාවේදී ජනාධිපතිවරුන්ට උදව් කිරීම තමයි කළ යුතු කටයුත්ත කියලා. සයිති එන්සා ඒ තීන්දුව පිළිබඳව සාමාන්‍ය මහජන මත විමසුමක් කරොත් මහජනතාවගෙන් ඔයගොල්ලොත් අහලා බැලුවොත් හොඳ මොකද්ද කියලා බලාගන්න පුළුවන්.